දිවයින අවට පහළ වායු ගෝලයේ කැළඹෙන ස්වභාවය තවදුරටත් පවතිනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, වයඹ වගේ පළාත්වල උදේ කාලේ ඉඳන්ම කඩින් කඩ වැසි හෝ ගිගුණු සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස්සත්යන් නිර්මාණය වෙන ලකුණු තමයි අද දිනය තුලත් අපිට පැහැදිලි වෙන්නේ. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100-150 මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මේ වර්ෂාපතනය අඩු වැඩි වෙමින් ඉදිරි දින කීපය තුළ විශේෂයෙන්ම 14 වෙනි දින දක්වාම පවතින ලකුණු තමයි අපේ විශ්ලේෂණවලට දැනට පෙන්නුම් කරන්නේ. වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ හොරණ ප්‍රදේශයටයි. එය මිලිමීටර 239කට අධිකයි. දියුලපිටිය, වතුපිටිවල, ගාල්ල, කළුතරන ප්‍රදේශවලටද තද වැසි ලැබී තිබෙනවා. ප්‍රදේශ කීපයකට ඇදහැලින තද වැසි හේතුවෙන් ස්ථාන රැසක ජලකෙලින් වාර්තා වනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවද සුළු ජලකෙලින් තත්ත්වයක් හේතුවෙන් තාවකාලික වසදැමීමට සිදු වුණා. ඒ අනුව වැලිපැන්න හුවමාරුවෙන් කඩවත හෝ මාතර දෙසට වාහන ඇතුළු වීම නවතා තිබුණා. අත්තනකලු උයේ ජලමට්ටම සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දූනමලේ ජලමාපකයේ අද පෙරවරු 6 වන විට අත්තනගල උයේ ජලමට්ටම මීටර 4.44ක් ලෙස සටහන් වුණා. ඒ අනුව පහත්බිම් රැසක් ජලයෙන් යටවෙමින් පවතිනවා. අම්බලංගොඩ අවත ප්‍රදේශයේ තද වැසි ඇතිවීම හේතුවෙන් මදම්පාගඟ පිටාරගලීමට ලක් වුණා. ඒ අනුව සුදුවැල්ල මාර්ගය, ගොඩහේන, කරවුල මාර්ගය ඇතුළු පහත්බිම් රැසක් ජලයෙන් යටවී පවතිනවා. හොරණ අවට ප්‍රදේශ රැසකද පහත්බිම් ජලයෙන් යටවී පවතිනවා. ලබුගහ පොකුණු විට ප්‍රධාන මාර්ගය වැලිකල ප්‍රදේශයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයටද බාධා එල්ල වුණා. කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලා විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වයට අයත් පැලවත්ත, වැල්මීකොඩ, කුඹදුව ඇතුළු ප්‍රදේශවල ප්‍රධාන හා අතුරු මාර්ග ජලයෙන් යටවී තිබෙනවා. මධ්‍යගම ගින්ගංගේ ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. මධ්‍යගම නාගුඩ මාර්ගයේ යටවී ඇති අතර අධික සුළඟ හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කූඩාරම්බල සෙවිලි තහඩු ගැලවී තිබුණා. මේ අතර යටියන්තුඩ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් වී ඔය පිටාරගලීමට ලක් වුණා. යටියන්තුඩ බුලත් කූපිටිය ප්‍රධාන මාර්ගයේ පරුස්වැල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. බේරුල 759 පිංහේන ග්‍රාමසේ අවසමේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටී තිබෙනවා. ඉන් නිවසේ කොටසකට හානි සිදු වුණා. පස්කන්ද කඩා වැටීමෙන් නිවසියන්ට හානි සිදු වී නැහැ. දිස්ත්‍රික්ක 9 ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ කීපයකට ණයමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, මධ්‍යගම, නෙළුව සහ නාගුණෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල් දිස්ත්‍රික්කයේ වරකපොළ, රුවන්වැල්ල, දෙහිඔවිට, යටියන්තොට සහ බුලත්කෝපිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර දෙක යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කර ලැබුව අතර, වතුර දිස්ත්‍රික්කයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ, කුරුණෑග දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ අධිර එක යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය නිකුත් කර ලැබුවා. දිවයිනේ කඳු ආශ්‍රිත අනිකුත් ප්‍රදේශවලට යම් තරම් වර්ෂාපතනයක් පවතිනවා. එම ප්‍රදේශවල මාර්ග භාවිතා කරන්නන් අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධව සැලකිලිමත් වෙලා අවශ්‍ය වොත් එහෙම ආරක්ෂිත ස්ථානවලට යන සිල්ලා සිටින්න. අයහපත් කාලකුණි හමුවේ තීව්‍ර කටයුතුවල නිරත නොවන ලෙස තීව්‍රින්ට උපදෙස් නිකුත් කර තිබෙනවා. පොත්තලන් දිස්ත්‍රික්කයේ කල්පිටිය සිට දකුණු පැත්තට වඩ කල්පිටිය, මීගමුව, කළුතර, කොළඹ, ගාල්ල මාතර, හම්බන්තොට දක්වා වන මුහුදු තීරය අද දවස තුළ යම්කිසි රළු ස්වභාවයක් ගැනීමට නියමිතයි. ඒ ප්‍රදේශයේ මුහුදේ සුළඟේ වේගය 60-70 දක්වා වේගයකින් සුළං හැමීම නිසා මුහුදු රළ මීටර 2-3 දක්වා ඉහළට එසවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා අද දිනය තුළ මේ ප්‍රදේශයෙන් කල්පිටිය සිට හම්බන්තොට දක්වා දීවර වරායන් වලින් ක්‍රියාත්මක වන බහුදින දීවර යාත්‍රාත්, ඒ වගේම කුඩා එක් දින දීවර යාත්‍රා සියල්ලම නැවත දැනුම් දෙනතුරු දීවර කටයුතු සඳහා පිටත්ව යාම නවතා තියෙනවා. ඊයේ රාත්‍රියේ ගිය කුඩා යාත්‍රා හිමියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ආරක්ෂිතව කඩිනමින් ගොඩබිමට පැමිණෙන ලෙස, ඒ වගේම බහුදින දීවර යාත්‍රා සම්බන්ධයෙන් නම් ඒ අයට මොහොතේ ස්වභාවය පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ආරක්ෂිත ප්‍රදේශවලට ගමන් කර රැකියාව කිරීමේ හැකියාවක් තියෙනවා.
අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය ජල මට්ටම ඉහළ යාමිටුවින් ප්‍රදේශ කීපයකට ඉදිරි පැය 48 තුල ගංවතුර අවදානමක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. දියුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවම්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රාදේශීය කම්කොට්ටාෂ ඊට අයත්. ආපදා පිළිබඳ නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට දැනුම් දෙනවා. දැනට මේ තත්ත්වය මත පවුල් 298ක් සහ පුද්ගලයන් 1107ක් ගම්පහ කළුතර කිල්නොච්චි කෑගල්ල දිස්ත්‍රික්කයන්වල ආපදාවන්ට ගොදුරු වෙලා තියෙනවා. නිවාස අර්ධහානි 10ක් දැනට අපිට රපෝත්තු වෙලා තියෙනවා. දැනට මතුගම් ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක පවුල් 6ක් පුද්ගලයන් 24 දෙනෙක් ස්ථානයේ දිස්ත්‍රික්ක ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී සහ සහන සේවා මධ්‍යස්ථාන ඇගේ මැදිහත්වීම යටතේ සුරක්ෂිත මධ්‍යස්ථානවල ස්ථානගත වෙලා ඉන්නවා. ඒ අදාළ පාසුකම් උන්ට සහන කටු සලස්වනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දුරකථන අංක 117ට ඔබට යම් කිසි ආපදාවක් තියෙනම් ඉඳුරාම එම අංකය වෙත සැලකිරීමෙන් අපිට ඒ සඳහා ඉඳුරාම මැදිහත් වෙන්න පුළුවන්. අපේ දිස්ත්‍රික්ක 25ෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අනුශාකාවන් තියෙනවා. එතනින් ඒ නිලධාරීන්ගේ මැදිහත්වීම තුළින් ඔබට අවශ්‍ය ඒ අදාළ සහන කටයුතු අපිට සලස්වන්න පුළුවන්.